ඔන්ලයින් සී යුටියුබ් නාලිකාවට ඔයාල හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ජැක්සන් ඇන්තනී කියන ප්‍රවීණ කලාකරුවා මේ මොහොතෙත් දෙන්නේ දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලබමින්. ඔහුගේ පවුලේ පිරිස් වගේම ඔහුට ආදරය කරන ප්‍රේක්ෂක පිරිසත් ඔහු නැගිටලා එනකන් මග බලාගෙන ඉන්නවා. ඒ විදිහට ඔහු දරුණු අනතුරකට ලක්වන්නේ සිංහබාහු චිත්‍රපටයේ රූගත කිරීම්වල යෙදී ආපසු එමින් සිටියදී. සිංහබාහු චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා තමයි සෝමරත්න දිසානායක. ජැක්සන් තවමත් අවදි නොවන තැන ජැක්සන් වෙනුවට ජැක්සන්ගේ දෙටු පුත්‍රයාව චිත්‍රපටයට යොදාගන්න සෝමරත්න දිසානායක අමාරු තීරණයක් ගන්නවා. ඒ ගැන ඔහු මෑතක ආයෙම මෙහෙම කතාවකුත් කියලා තිබුණා. ජැක්සන් සහෝදරයාගේ හදිසි අනතුර සිංහබාහු විතරක් නෙවෙයි අපේ සකල සිනමාවටත් රටටත් වෙච්ච අනතුරක්. ඔහුගේ අනතුර නිසා මගේ රූගත කිරීම මාස 4ක් විතර ප්‍රමාද වුණා. මම බලන් හිටියා ජැක්සන් සුව වෙලා එනකම්. නමුත් ඒක ප්‍රමාද නිසා මට වෙන විකල්පයකට යන්න වුණා. මම ඔහුගේ දෙටු පුතු යොදාගෙන ඒ කටයුතු අවසන් කළා. සජිතත් මේකේ නිරූපණයක් කරනවා. සජිත තමා සිංහබාහු. සිංහ සීවලී දුෂේණි සිනමාවට ඇයව හඳුන්වන්නේ. යශෝදා ඇතුළු ගොඩක් අය ඉන්නවා. රූගත කරයින් පස්සේ එක්තරා මත විදිහකට මතභේදයකට ලක්වෙයි. මොකද මේක හැමෝම දන්න සිංහබාහු කතාව නෙමෙයි. අපි බලමු. ඔන්න ඔය විදිහට තමයි ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක මහත්මයා අදහස් දක්වලා තිබුණේ. ඉතින් යාළුවනේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න වගේම අපේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.